මේක පුදුමාකාර විදිහේ දයෝපගත සිද්ධියක් කියන්නේ 2016 විතර මගේ පවුලේ වෛද්‍යවරයා ඩොක්ටර් නිශාන් සිරිවර්ධන මට පොඩි ආරාධනාවක් කරා සුසන්ත පුළුවන් නම් අපේ ආයතනයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පොඩි ප්‍රෝග්‍රෑම් එකකට සම්බන්ධ වෙන්න පුළුවන්ද කැන්සර් එකක් ඒ කියන්නේ පියුරු පිළිකාවක් වෙනුවෙන් කියලා ඉතින් මම හරි කැමති වුණා හේතුව මොකද අපි කුමාර රංගන ශිල්පිනියන්නේ ඉතින් වර්තමානයේ ගොඩක් අඩුයි සමාජයට යහපත් පණිවිඩ දෙන නිර්මාණ ගොඩක් අඩුයි නෑම කියනවා නෙමෙයි අඩුයි ඉතින් ඒක නිසා මම හරි කැමති වුණා ඒකට සම්බන්ධ වෙන්න මම ඒක හිලාම කැමතියි කියලා කිව්වා ඩොක්ටර්ට ඒ පාර දුවත් සම්බන්ධ කරගන්න පුළුවන්ද කියලා වුණා මම ඒකටත් කැමති වුණා ඉතින් ඒ විදිහට පියුරු පිළිකා වලින් ප්‍රවේශම් වෙනු කියන තේමාව යටතේ ප්‍රෝග්‍රෑම් එකකට මමයි මගේ දුවයි සම්බන්ධ වුණා එතකොට හීනෙන්වත් පිළිකාවක් ගැන අදහසක් තිබුණේ නැහැ මට සහ අපේ අයට වැඩේ කියන්නේ 2020 ජනවාරි පෙබරවාරි වෙනකොට මමත් පිළිකා රෝගී කනගාටුයි ඒත් ඉතින් මේක තෝරා බේරා හැදෙන ලෙඩක් අසනීපයක් රෝගයක් අපි කාටත් ඒ අවධානම් තියෙනවා ඉතින් ඒ විදිහට පොඩි ලකුණක් මට දැනුණා මගේ පියුරක පොඩි වෙනසක් තියෙනවා කියලා මම ඊට පස්සේදී වෛද්‍ය උපදෙස් මත නාරහින් පිට පිළිකා මර්ධන ඒකකයට ගිහිල්ලා මගේ ශරීරය පරීක්ෂා කරලා ගත්තා එතනදී වෛද්‍යවරුන් නඟරගත්තා මගේ පියුරක පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා ඊට පස්සේදී අපේක්ෂා රෝහලට වෛද්‍යවරුන්ගේ උපදෙස් මත මම ගියා ගිහිල්ලා කතා කරලා ඊට පස්සේදී මගේ වෛද්‍යවරුන් තීරණය කරා ශල්‍ය කර්මයක් කරන්න ඕනේ ඊට පස්සේදී ඉතින් කිමෝ දෙන්න ඕනේ රේඩියෝ තෙරපි දෙන්න ඕනේ ටිකක් අපහසුයි කොණ්ඩේ යනවා පොඩ්ඩක් ඉතින් පොඩි පොඩි දේවල් සිද්ධ වෙයි ඒ වෙච්චර ගණන් ගන්න හොඳ නැහැ ඊට වැඩිය භයානකයි මේක මගේ ශරීරයේ තිබුණොත් ඉක්මනින්ම අපි ප්‍රතිකාර වලට යොමු වෙන්න ඕනේ කියලා ඉතින් මම විතරක් නෙමෙයි මගේ පවුලේ මගේ දුව පුතා මගේ පුතා මගේ සැමියා ඒ හැමෝම එක හේලා කැමති වුණා ශල්‍ය කර්මය කරන්න කිමෝ දෙන්න රේඩියෝ තෙරපි කරන්න ඒගොල්ලන්ගේ එකම ප්‍රාර්ථනාව වෙලා තිබුණේ මම 100%ක් සුවපත් කර ගැනීම වෙන කිසිම දෙයක් නෙවෙයි වැඩි දෙයක් නෙවෙයි මගේ පියුරු අයින් කරන්න පවා එයයි කැමති වුණා ඉතින් මමත් කැමති වුණා ඉතින් අවුරුදු 55ක් වෙනතුරු මම හොඳට හිටියානේ ඉතින් ඊට පස්සේදී දැනට මගේ බලාපොරොත්තු අනිත් අය වෙනුවෙන් මම තවත් ජීවත් වෙන්න ඕනේ ඒ අයට මාව ඕනේ ඒක නිසා ඉතින් නිරෝගීව ජීවත් වෙන තමයි මගේ බලාපොරොත්තු එකම බලාපොරොත්තු ඉතින් ඒක නිසා වෛද්‍ය උපදෙස් මත ශල්‍ය කර්මය කරා කිමෝතෙරපි දුන්නා රේඩියෝ තෙරපි කරා පුංචි පුංචි අපහසුකම් ආවා මගේ වෛද්‍යතුමන් මාව දැනුවත් කරලා තිබුණා මෙහෙම මෙහෙම වෙයි කොණ්ඩේයි හැම පොට්ටක් එහෙම හිවි නියපොතු අව පැහැගැනී කන්න බොන්න ටිකක් අමාරුයි හැබැයි අතාරින්නේ පසු සංතා ශක්තිමත්ව ඉන්නේ සුභවාදීව හිතන්නේ හැම දෙයක් ගැන ඔයා සුවපත් වෙනවා කියන එක විතරක් ඔළුවේ තියාගන්න ඒක ගොඩක් ප්‍රබලයි කියලා මං ඒ උපදෙස් පිළිපැද්දා ප්‍රතිකාරත් හරියටම කරගත්තා දැන් මං හොඳින් ඉන්නවා ඇත්තටම මම ඔයාලා හැමෝටම කියන්නේ පිළිකාව කියන්නේ භයානක ලෙඩක්
හෙම්පිරිසාව කැස්ස වගේ අපිට පැත්තකට දාලා ඉන්න බෑ. හෙම්පිරිසාව කැස්ස අපිට පැත්තකට දාලා ඉන්න බෑ. ඒකට හේතුව නියුමෝනියාවට එන්න පුළුවන් මේ. එහෙමත් ඇරලා ඉන්නේ. ඒ වගේ තමයි ඊට වෙලෙ ටිකක් වයනකයි පිළිකාව. ඒත් දැන් හොඳ ප්‍රතිකාර ක්‍රම තියෙනවා. අපිට හොඳ වෛද්‍ය සේවයක් තියෙනවා. ඉතින් ඇයි අපි ඒවයින් ප්‍රයෝජන ගන්නෙ නැත්තේ? ඉක්මනින් මෙහෙම මොනවා හරි තමුන්ට සැකයක් තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න. ඒ සැකයක් තිබුණත් නැතත් මම කියන්නේ කාන්තාවන්ට තමුන්ගේ ශරීරය ගැන සැලකිලිමත් වෙන්න. අවුරුද්දකට සැරයක්වත් තමන්ගේ පියවරු පරීක්ෂාව කරවගන්න සායනයකට ගිහිල්ලා. ඒ වගේම පැප් පරීක්ෂණය. කවුරුත් ටිකක් අදිමදි කරනවා කාන්තාවන් පැප් පරීක්ෂණය කරවගන්න. ඒ වුණාට අවුරුදු 5කට සැරයක්වත් අපි ඒක කරගන්න ඕනේ. ඊට පස්සේදී අපිට හිත නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. අනිත් අයව හොඳින් බලා ගන්න පුළුවන්. ඉතින් අපි ශක්තිමත්ව ඉන්න නම් අපි ගැන පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. අපි ගැන පරීක්ෂාවෙන් ඉන්න. මම ඔබටත් ආරාධනා කරන්නේ. ඉතාමත් ආදරයෙන් ඔබගෙන් ඉල්ලා හිටින්නේ. ඔබව බලා ගන්න, අනිත් අයව බලා ගන්න ශක්තිය අපිට ලැබෙන්නේ එතකොටයි.